හයි බොන් කොහමද මේ අනුර කුමාරගේ ලපේ එහෙම දැක්කද දැන් කට්ටිය ඈ අනුර කුමාරට එහෙම දැන් බැනලා දැන් හරි ගිහිල්ලාද නේද කට්ටියට පංගරයෝ ටිකක් මේ දවස්වල කුලප් වෙලා ඉන්නවනේ කාර වචනයක් කරදුනා කියලා ඉතින් දැන් සැප ඇති නේද අද රාත්‍රියේ සිට ගෑස් මිල රුපියල් 95කින් වැඩි කළා හ්ම් ඊයේ පෙරේදා සීනි කිලෝ එකට රුපියල් 50ක බද්දක් ගැහුවා උන් අනුරට බැන බැන ආතල් ගන්නවා උන්ගේ රනිල් රාජපක්සලා රටේ මිනිහෙකුට ජීවත් වෙන්න දෙන්නේ නැහැ පාදඩේ. උන් හිතුමතේට උන් හොරා කාපුවා ජනතාවෙච්ච අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. කරුමයක් මේක. කරුමයක්. මේ සාපය අවසන් කරන්නටම වෙනවා. මොකද මේ මැද පෙරදිග රටක අපි ඉන්නේ. අපි යවන වැටුප මදි ගෙවල් වලට දැන්. මොකද මාසය ඉවරන ඉස්සලා දෙමව්පියෝ කතා කරලා කියනවා තව කීයක් හරි පුළුවන් නම් එවන්න කියලා. ඉතින් මොකද මේ රටවල වල ගස් වලින් කඩනවා අපි සල්ලි එවන්න. ඇයි දවස ගානේ බඩු මිල ගණන් යනවා. හැබැයි කොච්චර බඩු මිල ගණන් ගියා සමහර කාලකන්ණියට නම් අනුරුගේ ලපේ පේනවා වචන පේනවා වැඩදිච්ච මොනවා නැත්තත් උන් එකක් ඔප්පු කරලා තියෙනවා අනුරුට බැන බැන අනුරුගේ කතා බලනවා ඉතින් ඇත්තටම ඉතින් අපි සතුටු වෙන්න ඕන අනුරු වෙනුවෙන් කඩේ යන එක මොකද අපිට වැරදුනා අපි රාජපක්ෂලා වෙනුවෙන් කඩේ ගියා කවුද දන්නේ මේ වගේ කාලකන්ණියෝ කියලා මේ වගේ අපි ඔච්චර වැඩ කරලා ඔච්චර කතා කරලා ටිකට් අරන් ගිහලා ඡන්ද දීපු මිනිස්සුන්ව අවසානයේ ලංකාවටත් එන්න එපා කිව්වා ගුවන් දොරට පොළ වහලා දැම්මා ඒ වගේ පාදඩියෝ වෙනුවෙන් තවදුරටත් මේ මැද පෙරදිග අනුන්ගේ ගෙවල් වල කඹුරුන ගමන් මේ බැල මෙහෙරකම් කරන ගමන් අපිට කියන්නේ උන් වෙනුවෙන් කඩ යන්න කියලාද මට නම් පේ අමාරුවක් නෑ ඇත්තටම අපිට නම් කවක්වත් පිස්සුවක් නෑ නැවත රාජපක්ෂලා වගේ උන් වෙනුවෙන් කඩ යන්නට කරගත්ත අපරාධය කරගත්ත පාපය මේ ගෙවා ගන්න කොහොමද කියලා තමයි අපිත් බලන්නේ ලැබෙන පළවෙනි අවස්ථාවෙන් මේ ඊළඟ මැතිවරණයේදී අනුර වෙනුවෙන් ඡන්දෙ දෙන්න අපි ලංකාවට අනිවාර්යෙන් එනවා ටිකට් අතින් ගන්න තමයි එන්නේ රාජපක්ෂලාට දෙන ටිකට් අරන් එන්න පුළුවන් නම් ඇයි මේ පාර අනුරවෙන් එන්න බැරි අපිට එනවා අපි ඇවිල්ලා වැඩත් කරලා තමයි යන්නේ පුළුවන් දයන් මෙහෙත් කරනවා මොකද ඔය ගොඩක් උන්ට අනුරව ජනාධිපති වෙනවට හොද්ද පුදුම බයක් තියෙන්නේ හොරු බයයි තක්කඩි බයයි මිනිමරුව බයයි කුපාඩි අපචාරකාරයෝ කොහොමත් බයයි තමයි ඉතින් අපි ඔය එකට සම්බන්ධ නැහැනේ අපි කාගද්දයක් කඩා වඩා ගන්න අපට කිසි ප්‍රශ්නයක් නැහැ ඒ නිසා අපි අනුරව බලය අනුරව වෙනුවෙන් වචනයක් හරි කතා කරන්නේ අපේ ඩේටා කාඩ් දාගෙන අතින් වියදම් කරගෙන රාජපක්ෂලා වෙනුවෙන් ඒ වගේ වැඩ කරුවා නම් ඇයි අපිට අනුර වෙනුවෙන් වැඩ කරන්න බැරි අනුර වෙනුවෙන් පුළුවන් අපිට වැඩ කරන්න අපි නම් කෙලින්ම කියනවා දෙන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග ඉතින් ඊයේ අද ඉඳලා ගෑස් එහෙම වැඩි කරුවා සීනි වැඩි කරුවා සීනි කිලෝ එකක් කීයද 350යි පව් ඉතින් අම්මගෙන් කාලා තාත්තලගේ සල්ලි වලින් යට කලිසම අඳින පගරය තමයි පාදඩිය තමයි තාමත් ඉතින් අනුරට බැන බැන ඉන්නේ පොඩක් එලියට බහැලා බලන්න ඕන කඩේකට ගිහිල්ලා බලන්න ඕන කොහමද ජීවත් වෙන්නේ කියලා රටේ මිනිස්සු කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද මේ රටක ඉඳලා අපි යවන වැටුපෙම මේ භාගයේ මේ සල්ලි ටික මැදි දෙමව්පියන්ට ජීවත් වෙන දෙමව්පිය දෙන්නට ජීවත් වෙන බෙහෙත් ටික ගන්න කරගත්තාම මේ වැට යවන ගාන මැදි ඉතින් එතකොට අපිට මෙච්චර අමාරුකම් දැනෙනවා නම් රටේ ලංකාවේ දුප්පත් මිනිස්සු කොහොමදද නේද ඉතින් මේක සාපයක් මුන් හොරා කාපුවා අපට ලිඛිත බිල් ලෙස එන්නේ විදුලි බිල් ලෙස ජල බිල් පත ලෙස නීත්‍යානුකූල බිල් පත ලෙස එවන්නේ වෙනස් කරන්නටම ඕන ඔයලා වෙනස් වුන් නැත්නම් ඔය කට්ටිය විඳින දුක ඔය කට්ටියගේ දරුවන්ටත් විඳින්න වෙනවා ඒකාන්තයෙන්ම අද අපි මේ මැද පෙරදිග බාන්න අපි දුක් විඳිනවා ඇති වැඩක් තියෙනවද අවුරුදු 20 ගාණක් විතර ඉන්නවද මොනවටද ජීවිතේ ඉවරයි අම්මා කෙනෙක් එක්ක තාත්තා කෙනෙක් එක්ක බට්ටියක් කාලා වැටලා ඉන්න තියෙනවද නෑ ඉපදුණු රටේ ඉන්න තියෙනවද නෑද අහිත මිතරෙක් ඉන්නවද ලෙඩකට දුකට මෙහෙ මොකෙක් කරේක කිනාද වතුර ටිකක් දෙන්න පැනඩෝල් පෙත්තක් දෙන්න කොච්චර අසරද නෑ ඒත් ඇති වැඩක් තියෙනවා ජීවිතෙත් විනාසයි රටත් විනාසයි අපේ අනාගතය සම්පූර්ණයම විනාසයි අපි විහිම්මයි මම නම් කියන්නේ අපි මේ අපි ඡන්ද දුන්නා අපි විහිම්මයි මේ කාලකන්ණී ජීවිතය අපි උරුම කරගත්තේ මොකද අපි ගැන හිතන්නේ නැති රට ජාතිය ගැන හිතපු නැති ඈ උන් කාලකන්ණී වෙනුවෙන් කඩේ ගිහිල්ලා අපි කරගත්ත අපරාධي අපි විඳවනවා හැබැයි උන්ගේ දරුව බලන්නකො ලස්සනට ජීවත් වෙලා ඉන්නවා උන්ගේ දෙමව්පියෝ ඉන්නවා දරුවෝ ඉන්නවා හැම දෙයක්ම සැපට තියාගෙන උන් ජීවත් වෙනවා නේද අපි කඹරනවා ඉතින් මේක සාපයක් නෙමෙයි නම් මොකද්ද වෙන මේක සාපයක් ඇතන මේක අවසන් කරන්නට මොවන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් මේක අවසන් කරන්න එකතු වෙන්න මොකද ඔබ විදේශගත වෙලා හිටියට ඔබගේ අම්මා තාත්තා ඡන්ද තියෙන දරුවෝ නෑදෑ හිත මිත්‍රාදීන් ලංකාවෙ ඉන්නේ එක කෝල් එකයි දෙන්නට ඕනේ එක දුරකථන ඇමතුමක් දීලා එන මැතිවරගෙන කියන්න අනුර කුමාර දිසානායකම මාලිමාවට ඡන්ද දෙන්න කියලා නැත්තම් මේ දුක ඔබේ දරුවට අනිවාර්යෙන්ම තවදුරටත් මේ පාදඩිය බලයට ගෙනාවොත් උරුම කරන එක උරුම කරනවාමයි අනිවාර්යෙන්ම ඔබේ දරුවත් ඔබට සාප කරනවා කවදා හරි මිනිවල ළඟට ආවිල්ලා ඒ තැනට පත් කරගන්නට එපා අපට අහිමි වෙච්ච ජීවිතය
ඔබේ ලේන් අපේ ලේන් ජාතක වෙච්ච ජනිත වෙච්ච ඒ දරුවටවත් උරුම කරන්න කියන එක තමයි කියන්නේ. ඉතින් දවස ගානේ මේ විදිහට බඩු මිල වැඩි වෙනවා, විදුලි බිල් වැඩි වෙනවා, ගෑස් මිල වැඩි වෙනවා. ඔබ නිකමට හිතන්න කොහොමද ජීවත් වෙන්නේ? ඔබ මේ අද පෙරදිග මේ අනුන්ගේ ගෙයක් ඇතුලේ ඈ කාපු කෑම ටික කන්නේ. මොකද මැද පෙරදිග ජීවිත පිළිබඳ අපට කියලා දෙන්න ඕනේ නැහැ. කවුරුත් අවුරුදු 27ක් අපි මේ පොල් ගෑවේ නැහනේ. අපි හොඳටම දන්නවා. ගෙදර බාබා මාමාගේ ජංගියේ ඉඳලා හොදන්නේ නේද ඔය කට්ටිය? ජංගියේ ඉඳලා හොදන ගමන් ෆෝන් එකක් අරගෙන කාඩ් එකක් අතින් දාගෙන තවත් මේ රට විනාශ කරපු කාලකන්ණි වෙනුවෙන් කඩේ යන්න එපා. කාලකන්ණි වෙනුවෙන් කඩේ යන්න එපා. ඔබට ලස්සන රටක් තිබ්බනම්, ජීවත් වෙන්න වටපිටාවක් තිබ්බනම්, මොන මගුලටද මේ මැද පෙරදිග එන්නේ අපි? මොන මගුලටද ඔබ මැද පෙරදිග එන්නේ? හැම දරුවවක් දාලා, මිරිඳ සුවාන් පුරුෂයව දාලා, බිරිඳව දාලා, දෙමව්පියව දාලා මෙහෙ නන්නාදුන රටක් නේ රටවල් මෙව්වා. කවුද ඉන්නේ අපේ කියලා? එහෙම ඇවිල්ලා කඹුරන ගමන් ඒ කඹුරල ගන්න තුට්ටු දෙකෙන් අනුන්ගේ ජංගි හොදලා ගන්න සල්ලි වලින් අනේ පින් සිද්ධ වෙයි. ඔය එක එක කාල කන්නින්ට කඩේ යන්න එපා. ඊට වඩා හොඳයි උඹලා කවියා සින්දුවක් දාගනින්නලා ඒ සල්ලි වලින් TikTok එකේ ගිහිල්ලා සින්දුවක් කියලා උඩ පැනලා නටපියව්. ඒක තමයි නම්බුකාරයි. මේ රට විනාශ කරපු පාදඩියෝ වෙනුවෙන් ආපෝ කඩේ නම් යන්න එපා. ඉතින් මේක වෙනස් කරන්න එකතු වෙලා කියන තමයි අහන් තියෙන්නේ. ඔය තවමත් අනුරුගේ ලපේ බැඳ දැක දැක අනුරට බයින උන් පොඩ්ඩක් එළියට බහලා බැනපියව් තොපි. අර වචනේ අල්ලගෙන දඟලනනේ මේ දවස්වල පොඩ්ඩ එළියට බහලා බලපල්ලා. අන්න තොපි රනිල් රාජපක්ෂලේ ආණ්ඩුව දිගට හරහාට ජනතාවට සහන පිට සහන දෙනවා. කඩේට එහෙම ගිහිල්ලා බලපල්ලක එහෙනම් සුබ දවසක් වේවා. කියන්න තියෙන ඔය ටික තමයි ඉතින්. අපි නම් අනිවාර්යෙන්ම මොකා මොන විදියට කිව්වත් මොන දේ කෙරුවත් මීළඟ නම් අපේ කතිරය මහලිමාවටම තමයි පවුල පිටින්ම. හොඳේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.